හෙලෝ කොහොමද ඔයාලට ඔන්න අපි අද ඔයගොල්ලන්ව ලස්සන තැනකට අරන් යන්නයි යන්නේ එතකොට මේ ඉන්නේ අපේ මිලී කෙල්ල අපි මේ යන තැනට කුරුණෑගල නගරයේ ඉඳන් කිලෝමීටර් 18ක විතර දුරක් තමයි තියෙන්නේ බලන්න මේ පැත්ත කොච්චර ලස්සනද නිස්කලංකද කියලා ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අපි අද කොහාටද ඇවිල්ලා තියෙන්නේ කියලා රිදී විහාරයට ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා නැත්තම් අනිවාර්යයෙන්ම මේ තැන ගැන අහලා ඇති අනුරාධපුර යුගයේදී දුටුගැමුණු රජතුමාට රුවන්මැලි මහසෑය සාදා නිම කරන්නට අවශ්‍ය වූ රිදී මෙන්න මෙතනින් තමයි අරගෙන තියෙන්නේ මේ තියෙන්නේ වරක වැළඳු විහාරය හිතා ගන්න තමාරුයි නේද ඒ කාලේ මේ වගේ ලස්සන ගල් කැටයම් කොහොම කරාද කියලා එන කට්ටිය හැමෝම උඩ පැනලා මේ වරක නැට්ට අල්ලන එක සම්ප්‍රදායක් මේ තියෙන මහා විහාරය බලන්න මේ ගලේ තියෙන බිතුසිතුවම් වල ලස්සන දුටුගැමුණු රජතුමාට අවශ්‍ය රිදී ටික හම්බුනයින් පස්සේ ඒ රිදී ගත්ත තැනින් මේ වගේ රත්තරන් පිළිමයක් හදලා තියෙනවා මේ තියෙන උඩ විහාරය ඔයාලා තාවොත් මෙන්න මෙයාලව නම් අවශ්‍ය ගන්න එපා අනුරාධපුර යුගයෙන් පස්සේ නුවර රාජධානියේ හිටපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් තමයි මේ පිළිම බිතුසිතුවම් හදලා මේක රජමහ විහාරයක් බවට පත් කරලා තියෙන්නේ මේ විහාරයේ වටේටම තව ගල්ලෙන් 25ක් විතර තියෙනවා කියලා තමයි අපිට දැනගන්නට ලැබුණේ මේකනම් පුංචි කෞතුකාගාරයක්. මේකේ පරණ දේවල් ගොඩක් තියෙනවා ඕගලන්ට බලා ගන්න. එතකොට මේ ඉන්නේ සින්දු. මෙයාගේ විශේෂත්වය තමයි මෙයාට එක දලයක් තමයි තියෙන්නේ. එන හැමෝටම එයාව අල්ලන්න කියලා තමයි මේ කියන්නේ. ඔන්න බලන්නකෝ මට උන වැඩි. එක පාරටම සින්දු මාව අල්ලගත්ත ගලව ගන්න බැරි විදිහට. බය වෙන්න එපා එයා මට රිද්දුවේ නැහැ හරියට තද කරා නම් තව පොඩ්ඩේ මගේ වොච් එකත් කුඩු මේ බලන්න එයා අතින් අල්ලගෙන මේ විදිහට සෙල්ලම් කරන්න ආසයි හැබැයි මට ඕක කරා නම් මාව දෙකට කැඩිලා යයි ඔක්කොමත් හරි බලන්නකො මාදව ඒ වෙලාවේ කිසි ගාණක් නැතුව දිගටම වීඩියෝ කර කර හිටියානේ ඔයාලා දන්නවද දලදාව වඩම්ම වෙන සිංහරාජ හස්පියාගේ හොඳම යාළුවා තමයි මේ සින්දුවැත පෙරහැර කාලෙට දෙන්න එකට තමයි නාන්නේ බලන්න මේ ගහ බේරලා පාර හදලා දෙන හැටි අය කිරීමකින් තොරව දේශ විදේශ සංචාරකින්ට නවාතැන් පහසුකම් පවා ලබා දීලායි තියන්නේ ඉතින් මේ වගේ තැනකට ආවහම වගකීමෙන් වැඩ කටයුතු කරන්න ඔබත් මමත් සැලකිලිමත් වෙමු රිදී විහාරයට ශාසනයට විතරක් නෙමෙයි මේ අවට ගම්වාසීන්ගේ ආර්ථිකයටත් ශක්තියක් වෙන තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක ස්වාමින් වහන්සේව මුණගැහෙන්නත් අපට අවස්ථාව හම්බ වුණා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙ අපි හම්බ වෙමු. Subscribe කරන්නත් අමතක කරන්න එපා.